එයාගේ යාළුවෝ තෙල් ගන්න එතනට යාළු සමග ගිහිලා අතන තමයි මේ සිද්ධියලා තියෙන්නේ මගේ බාලණංගී තාත්තා තමයි මේ දෙන්න හදා වඩාගෙන උස්මහත් කරේ තාත්තා ජයසිකර මෙහෙදි මිය ගියා ආමිගේ ඉඳලා අම්මා කලේ බස් රෝල් ටිකේ ඉඳ ගමන් රියාන්තරකින් මිය ගියා පෝර දාලා ගහක් අදලා ගහ මුලින්ම කැපුවම වේදනාවක් ඇති වෙනවා ඒක තමයි උනේ මෙතනින් උඩට මට දැනෙන්නේ නැහැ කිසි දෙයක් ගල් මාගල් ඉන්දන පිරුම් හලක පොලිමේ සිටි දෙපිරිසක් අතර ඒ රාත්‍රියේ එකට පමණ ගැටුමක් ඇතිව තිබුණා. ගැටුම හටගෙන තිබුණේ ඉන්දන පොලිමට පැමිණි පුද්ගලයෙකුගේ මෝටර් රථය මිතුරුකගේ වෙළඳසැලක් ඉදිරිපිටින් පොලිමට ඇතුළු කිරීමට යාමේදී. පොලිමේ සිටි පිරිසක් ඊට විරෝධය පළ කර ඇති අතර ගැටුම හටගෙන ඇත්තේ ඉන් අනතුරුවයි. ගැටුමින් තුවාල ලැබූ සිව් දෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. මියගිය හබරාදුව වංචාවල යටගල ප්‍රදේශයේ පදිංචි 25 සැවරදි තරුණයෙක්. මේ පුතා මේ කොළඹ ඉඳලා එයා වැඩ කරන්නේ කන්ට්‍රැක්ෂන් වල. හවස ඇවිල්ලා තිනවා ඇවිල්ලා පැයක් විතර තමයි ගෙදර ඉඳලා තියෙන්නේ. ඉඳලා මම මාගල් ලා මේ එකේ සෙඩ් එකට ගිහලා තිනවා පොලිමට යාළුවෝ වටියක් ඉඳලා තිනවා මේ එයාගේ යාළුවෝ තෙල් ගන්න. එතනට යාළු සමග ගිහිල්ලා අතන තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. රාය 11 ගානට තමයි මේක වෙලා තියෙන්නේ. අනව වෙන පිටස්තර පුද්ගලයෙක් වාහන පොලිමට බලස්කාරයෙන් ඉස්සරහට වාහනයක් දාලා තිනවා. ඒකට නම් කතාවක් කර දුර දිගේ ඉස්සරහ ගිහිල්ලා තමයි පුතාට මේ එන පී anu කාලා ජීවිතේ සේවත් වෙනදී. තාත්තා මේ ජයසිකර මෙහෙදි මිය ගියා ආමිගේ ඉඳලා 96 තා අම්මා විද්‍යාලෝක විද්‍යාලයේ සේව කරේ එතනදී මේ කලී බස් රෝල් ටිකේ ඉඳ ගමන් රියාන්තරකින් මිය ගියා. ඊට පස්සේ අපේ මගේ බාලණංගී තාත්තා තමයි මේ දෙන්න හදා වඩාගෙන උස්මහත් කරේ දෙන්නම රිස්මන් ඉස්කෝලට ගියේ ලොකු පුතා පෙට්‍රෝලියම් එකේ වැඩ ගන්න මෙයා මේ කොතලාඩ විද්‍යාපීඨයෙන් පසුව කොතලාඩ විද්‍යාපීඨයේ කෝස් එකක් කරා මේ සිවිල් ඉංජිනේරිං කෝස් එක එන් අනතුරුව තමයි දැන් මේ වැඩ කරන්නේ කන්ට්‍රැක්ෂන් වල ඇත්තටම ඉතාම දුක්ඛිත ජීවිතයක් ගත කරපු කෙනෙක් තමයි ඉතින් පොඩි කාලෙම අවුරුද්දයි මාස දෙකේදී තාත්තා නැති වෙන ජයසිකර මෙහෙමින් හමුදාවේ ඊට පස්සේ අම්මා දුක් මහන්සියල හැදුවා ඉන්දිරි ගණන් පුනා දාන් පාසල ශික්ෂණ ආයකේ පහයි ශිෂ්‍යත්වයෙන් පාස් ඕ ලෙවල් හොඳට පාස් කැම්ප් යුනිවර්සිටි තේරුණ එහෙම තේරු තියෙද්දිත් රජයේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා මෙයා කොතනාවල ගිහින් සිවිල් ඉංජිනේරින් කරන්න මෙයාගේ ආසාවක් තියෙන ඉංජිනේරු වෙක් වෙන අදහස ඉතින් ඒකෙදි උසස් පෙළ කරන්න අවුරුද්දක් තියා තමයි අම්ම නැතුනේ ඒකත් එක්ක මගේ ගිනිම පොඩි ගඩා කපලින කියලා සීතුමකින් තමයි පාස් වුනේ ඉස්සස් පෙළේ. එහෙම ඊට පස්සේ මම උඩරිමම කැප වුණා. ඉතින් ඇත්තටම මමත් මගේ තාත්තත් සෑහෙන කැපවීමක් කරා. කරම් දෙන්නේ. දරුවට ඊයේ සිද්ධිය මොකක්ද වෙන්නේ? ඊයේ සිද්ධියට අපි හරියටම කියන්න ගන්නේ නෑ. ගෙදරින් ගෙදර ඇවිල්ලා තේ එකක් බීලා නාල කරලා ගෙදරින් ගියා විතරයි. ඉතින් තෙල් පොලි තෙල් ගහන පොලිමට ගිහිල්ලා තියෙන්නේ. එතෙන්දි බයින් වාසියක් කියලා අයියට පහරක් ගහපු නිසා මෙයා අයියට ගිහුවා කවුද කියලා එහෙම අදහසින් තමයි නැතුව මේ ආවිය ආයුධ මොකක්ද එහෙම අරගෙන තෙල් පොලිමට ගිහුවේ ඒ නිසා තමයි නිරායුධ ඉන්න මෙයාට මෙහෙම හානියකුනේ හිතන්නේ කියන්නේ පෝර දාලා ගහ කඩලා ගහ මුලින්ම කැපුවම වේදනාවක් ඇති වෙනවා ඒක තමයි මේ මෙතනින් උඩට මට දැනෙන්නේ නැහැ කිසි දෙයක් මෙතන හිරවිල විතරයි තියෙන්නේ